Here is iPhone X. Now, unlocking it is as easy as looking at it and swiping up. And, you know, let's try that again. Ho ho ho! Abi kali videos dekema katha kara aluthen release wunu iPhone 8, iPhone 8 Plus, e wagema iPhone X gana. Ehema naththam iPhone 10 gana. Ogollon me dakke කලින් කීනෝට් එකේදී අපිට දකින්න හම්බෙච්ච දෙයක්. iPhone රිලීස් එකෙන් පස්සේ මම වීඩියෝ එක හදද්දි මට තිබුණු ලොකුම ගැටලුවක් තමයි මේක. නමුත් මම ඒ වෙලාවේ මේක ගැන කියන්න ගියේ නෑ. මොකද හේතුව ඒ වෙලාවේ ගොඩක් ඕගොල්ලෝ භාෂාවෙන් බලන් හිටියා මේ අලුත් iPhone එකේ කොයි වගේද iPhone එකේ තියෙන ටෙක්නොලොජිස් මොනවද කියලා. නමුත් මේ විදිහේ සෑහෙන ආందోලනාත්මක තත්ත්වයක් බවට පත් වෙලා තිනා මේ Face ID එකේ තිබුණු ගැටලුව. ඇත්තටම මොකද මේ Face ID කියන්නේ කියලා වගේම මේ Face ID එකේ විච්ච ගැටලුව සහ මේකට හේතුව. ඒ වගේම මේ Face ID එක තියෙන මේ අලුත් iPhone එක අපිට පාවිච්චි කරන්න සුදුසුයිද කියන එක ගැන අපි මේ වීඩියෝ ඉතාම සරලව කතා කරමු. තාක්ෂණය ගැන හොයන ඔයාව iPhone කියලා පිළිගන්නවා SL Geek එකකින් එන තවත් වීඩියෝකට. අපි සාමාන්‍ය iPhone එකක් ගත්තොත් මේක Touch ID එකක් තියෙන එක සාමාන්‍ය දෙයක්. iPhone 5s එකේ ඉඳගෙන තමයි Touch IDs එන්න පටන් ගත්තේ. ඒ කියන්නේ අපි සරලම ගිහුව fingerprint sensor එක. මෙන්න මේ fingerprint sensor එක සම්පූර්ණයෙන්ම නවත්තලා iPhone 10 එකේ ඉඳගෙන අපිට බලා ගන්න හම්බෙන්නේ Touch ID එක වෙනුවට Face ID එක. මේ Face ID කියන්නේ සරලව කිව්වොත් අපිට Samsung ලගේ Samsung S8 එකේ වගේ එහෙම නැත්නම් Note 8 එකේ වගේ බලා ගන්න තියෙන Face recognition වගේ එකක්. හැම ඊටට මේක ටික සංකීර්ණයි. අපි කලින් වීඩියෝස් 3කම කතා කරපු විදියට iPhone 10 එකේ ඕගොල්ලෝ දන්නවා මේකේ ඉන්නේ bezel-less design එකක් එක්ක. ඉතින් මේ bezel-less design එක කියන්නේ home button එක මේගොල්ලන්ට දාන්න තැනක් නැහැ. මෙන්න මේ විදිහට home button එක දාන්න බැරි වෙන නිසා මේ Apple ආයතනයේ සිදු වුණා මෙලත් biometric protection method එකක් හඳුන්වලා දෙන්න. මේක ඇත්තටම හිතරතර සරල දෙයක් නෙමෙයි. මොකද Apple ආයතනය කියන්නේ හැමතිස්සෙම fail නොවන ගොඩක් ටෙස්ට් කරලා බලලා ගොඩක් හොඳම ප්‍රවීණත්වයට පත් වුණාට පස්සේ තමයි මේ ටෙක්නොලොජි ගොඩක් user friendly වෙලා අනිත් අය පාවිච්චි කරලා ගොඩක් හොඳ තත්යකට ආවට පස්සේ තමයි සාමාන්‍යයෙන් ඒගොල්ලෝ රිලීස් කරන්නේ. එහෙම නැතුව එකපාරට ටෙක්නොලොජි එක සාමාන්‍යයෙන් එළියට දාන ආයතනයක් නෙමෙයි Apple company කියන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අපි කලින් දැක්ක විදියට keynote එකදී සාමාන්‍යයෙන් මම නම් දැකලා නැහැ මේ වෙද්දී Apple ආයතනයේ කිසිම වෙලාවක වැරද්දක් කරලා තියෙනවා. මේක ඒත් එක්ක බලද්දී සෑහෙන ලොකු වැරද්දක්. මොකද Apple ආයතන අවුරුදු ගානක් තිස්සේ ඒගොල්ලෝගේ කිසිම වැරද්දක් නොවි හොඳට මේ keynote event එක කරගෙන ගියා. මේ keynote event එකක් කියන්නේ මිලියන ගණක් live බලන event එකක්. ඉතින් මේ වගේ event එක වැරද්දක් වෙනවා කියන්නේ කොච්චර ධර්ම දෙයක්ද කියලා ඔයාලට තේරෙන්නේ නැති. ඒකත් හේතුවක් මේ iPhone එක ගොඩ දෙනේ fail වෙලා කියලා දකින්න. ඉතින් මේ විදිහට මේ iPhone එකේ ආ වැදගත්ම දේ තමයි මේ Face ID එක. මන්න මේ keynote එකේ දැකපු දේවල් වලින් උඩම තියෙන දේ තමයි Face ID එක. මොකද මම හැමතිස්සෙම ඕනම phone launch එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකක් හරි අලුත් දෙයක් හඳුන්වලා දෙයි කියලා. ඉතින් ඒ දේ ලැබෙනවා කියන්නේ මම මේ phone එකට අනිවාර්යෙන් කැමති වෙනවා. මොකද මට අවශ්‍ය හැමතිස්සෙම මොකක් හරි අලුත් දෙයක් මේ ලෝකෙට එනවා දකින්න මොකක්ම හරි brand එකකින්. ඉතින් මෙන්න මේ විදිහට මම ගොඩක් සතුටු වුණා මේ iPhone X එකේ iPhone 10 එකේ මේ විදිහට Touch ID එක වෙනුවට Face ID එකක් එනවා දැක්කාම. මට පොඩි කුතුහලයක් තිබුණා පසුපස fingerprint එකක්වත් දෙයිද? නමුත් මම අන්තිමට හද වීඩියෝ මම ඔයගොල්ලන්ට පැහැදිලිවම කිව්වා Touch ID එකක් වෙනකොට Face ID එකක්. එහෙම නැත්නම් Face Recognition System එකක් එනවා කියලා. ඒ කිව්ව විදිහට මේ විදිහටම ආවා. නමුත් ඔයගොල්ලෝ දකින්නේ නැති. Apple ආයතනයේ මේ Touch ID එක අඳුන්වලා දුන්නාට පස්සේ වෙනත් කෙනෙක්ට ස්ටේජ් එකට එන්න කිව්වා. මේ ස්ටේජ් එකට එන්න මෙයා කතා කරද්දී කතා කරන ගමන් මෙයා යන ෆෝන් එකක් අරගන්න. මෙයා මෙන්න මෙහෙම ගිහලා ගන්න iPhone 10 එකක් අතර. මේම iPhone 10 එක අතර ගත්තට පස්සේ මෙයාට මේක අන්ලොක් කරගන්න බැරි වෙනවා. මේක ඇත්තටම ගොඩක් ගණන් ගන්න ඕන සිදුවීමක්. මොකද මේ වෙද්දිත් මේගොල්ලෝ විස්තර කරමින් හිටියේ Face ID එක ගැන. ඉතින් Face ID එක ගැන විස්තර කරන්නත් එක තමයි එයාට එන්න කියලා කිව්වේ. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා ඒ කියන්නේ එයා මේ වෙද්දි තේ ෆෝන් එක කිහිප වතාවම අන්ලොක් කරලා ඇති අනිවාර්යයෙන්ම මූණ පාවිච්චි කරලා මේ Face Recognition පාවිච්චි කරලා. ඔයා සමහරකට හොඳට අපි ලං කරන බලුවොත් ඔයාට පේනවා ඇති. දෙවෙනි වතාවට එයා ඇත්තට ෆෝන් එක ආපෝසරයක් අරගන්න පළවෙනිද හරි ගියේ නැති හින්දා ඊට කලින් එයා මූණ මෙහෙන් පිහිදානවා වගේ එකක් වල පේනවා. ඒ කියන්නේ මේක බැලු බැලමට නිකන් අපිට හිතෙන්න පුළුවන් මේ ගොඩක් ඔඩියන්ස් එකක් ඉස්සරහා ලැජ්ජාවට පත් වෙනවා වගේ එකපාරට ආපු හැඟීමක් පාලනය කරගන්න බැරුව හරි මූණ පීදාන මොකක් හරි facial expression එක බහන්න වගේ හරි මෙහෙම දෙයක් අපිට හිතෙන්න පුළුවන්. නමුත් ඇත්තටම අපි හොඳට බැලුවොත් අපිට තේරෙනවා එයා මේ දාඩිය හරි මොන හරි මූණේ තියෙන මූණ පොඩ්ඩක් අර පිහිදානවා වගේ අපිට එහෙම එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ හොඳට බැලුවොත්. ඔයාට තේරෙන සමහරක් විට ඒ කියන්නේ මේ Face ID එක වැඩ කරන්නේ නැති වෙලා දිනා මෙන්න මේ විදිහට මූණේ මොන හරි දෙයක් තිබුණොත්. නමුත් මේ Apple ආයතනය කියනවා ඔයා උගේ මූණේ රවුල වෙවිලා තිබ්බොත් රවුල නැතුව තිබ්බොත් කණ්ණාඩි දාලා තිබ්බොත් hair style එක වෙනස් කරා මොන හරි ඇඳ පැළඳගෙන හිටියොත් මේ ඕනම වෙලාවක Face ID එක වැඩ කරනවා කියලා. ඒක නිසා ඒක ගැන හිතන්න එපා කියලා තමයි කිව්වේ. ඉතින් නමුත් මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වුණා කියන්නේ මේ keynote එකේදී එතනදී අපිට පොඩ්ඩක් සලකා බලන්න දෙයක් තියෙනවා. මොකද මේ විදිහ තාම iPhone එකේ ලෝකෙ පුරා ගිහිල්ලා නැහැ. ඉතින් ඒක නිසා තාම අපිට iPhone එක ලැබිලා නැති නිසා අපිට හිතන්න වෙනවා මේ phone එක ගන්න කලින් මේ phone එකේ protection method එක අපිට මොන වගේ තත්ත්වවලට මුහුණ දෙන්න වෙයිද කියලා. මොකද හේතුව මේ Touch ID කියන එකට Face ID එකක් දුන්නා කියන්නේ. ඒ කියන්නේ මේ Apple ලා පළවෙනි වතාවට මේ දේ try කරේ. ඒ වගේම මේ Samsung ලාගේ මේ face recognition technology ගත්තොත් මේක security අඩුයි. නමුත් හැබැයි මේක පහසුවෙන් අපිට unlock කරන්න හැකියාව තියෙන මුණට ලං කරපුවම. නමුත් මේකේ තත්ත්වය ඊට වඩා වෙනස්. අපි පොඩ්ඩක් බලමු මේ Face ID එක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද කියලා. අපිට මේ phone එකේ bezel එකේ එකම කොටසක් විතරයි බලා ගන්න හම්බෙන්නේ. ඒත් උඩ කොටසේ. මෙතන අපිට sensors කිහිපයක් බලා ගන්න පුළුවන්. මෙතන තමයි කැමරාක තියෙන්නේ. ඒ වගේ sensors ගොඩක් මෙතනට pack කරලා තියෙනවා. මේ sensors වලින් අපිට අදාළ වෙන්නේ sensors තුනයි. ඒ තමයි infrared camera එක, ඊට පස්සේ flood illuminator එක, ඒ වගේම dot project එක. මේ flood illuminator කියන්නේ මේකෙන් පුළුවන් ඕනම අඳුරු තැනක උනත් අපේ මූණට අවශ්‍ය තරම් එළියක් ලබා දෙන්න. මේක infrared වල support කරන විදිහට. ඊට පස්සේ dot project එක හරහා අර flood illuminator එක භාවිතා කරලා එයා තිත් විදිහට biome එකක් හදා ගන්නවා, mathematical structure එකක් හදා ගන්නවා අපේ මූණේ. මේ විදිහට හදාගෙන ඊට පස්සේ අර අප තිබුණු ඉන්ෆ්‍රාරෙඩ් කැමරාව ගමන් ඒක ස්කෑන් කරලා මෙතනින් අපිට සම්පූර්ණ view එකක් හදලා ෆෝන් එක අඳුර ගන්නවා මෙතන ඉන්න කවුද කියලා. අයිතිකාරයාගේ view එකත් එක්ක මේක ගැලපුණා. ඒ විදිහට ෆෝන් එක unlock වෙනවා. එහෙම නැති වුණොත් ෆෝන් එක unlock වෙන්නේ නැහැ. ඔයාලට දැනෙන්න ඇති ගොඩක් සරලව මෙතන වෙනදී මේ විදිහට තමයි මේක සරලව වැඩ කරන්නේ මේ Face ID එක. ඉතින් Face ID එක සාමාන්‍යයෙන් Apple ලා කියන විදිහට සමාන වෙන්නේ මිලියන එකකින් එක්කෙනෙක්ගේ වගේ. ඉතින් මිලියන දෙකක් ගත්තොත් තමයි සමානකම් තියෙන දෙන්නෙක් ඉන්නේ. Fingerprint එක සමාන වෙන 50000කට එක්කෙනෙක්ගේ විතර. නමුත් ඒ විදිහට ගත්තොත් Touch ID ගොඩක් secure. නමුත් අපිට හදිසි වෙලාවක ෆෝන් එක අපිට unlock කරගන්න බැරි වුණා. උදාහරණයක් විදිහට අපිට අත් දෙකම භාවිතා කරන්න බැරි වෙලාවක අපිට අවශ්‍ය වෙන ෆෝන් එක unlock කරන්න එක අත විතරක් තියාගෙන. මේ වගේ වෙලාවට Apple ලා කියන විදිහට මේක ෆෝන් එක මූණට ලං කරන්න අවශ්‍ය නැහැ. නමුත් කොහොම හරි අපිට unlock කරගන්න බැරි වුණොත් අපේ ෆෝන් එක මෙහෙරට මොන වගේ හැඟීමක් එයිද අපිට ගොඩක් අත්‍යවශ්‍ය වැඩ කීටියක්. මෙන්න මේ වගේ මේ ගොඩක් අපිට සලකා බලන්න ඕන පැති තියෙනවා. මේ Apple iPhones වල තියෙන විශේෂත්වය තමයි අනිත් හැම ෆෝන් එකකටම වඩා ස්පීඩ් එක සහ security එක. මේ iPhone එකේ තියෙන විශේෂම වගේම එකම security method එක මේ face recognition. එහෙම නැත්නම් face ID එක විතරයි. මෙන්න මෙහෙම තත්ත්වයක් තියදී face ID එකේ security ගැන අපිට තාම හරියට කියන්න විදිහක් නැහැ. ඒ වගේ මේ වගේ තියෙන තත්ත්වයක. මොකද මේ වෙද්දී තාම කවුරුත් දන්නේ නැහැ මේක කොයි වගේද මේකේ තියෙන දුර්වලතා මොනවද කියලා. මොකද මේ වෙද්දී මේ technology එක Apple ලාගේ technology එකක් විදිහට කවුරු පාවිච්චි කරලා නැති නිසා. ඉතින් ඒක නිසා අපිට කියන්න බෑ මේ Apple කියන දත්ත සම්පූර්ණයෙන් හරිද කියලා. මෙන්න මේක නිසා අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. පොඩි කුතුහලයක් ඇති වෙනවා. ඇත්තටම මේ කියන විදිහට මේක security එකක් තියෙයිද? ඒ වගේ අපිට මේ Face ID එක පාවිච්චි කරන්න පුළුවන් වේද කියලා. මම දන්නවා මේක Apple iPhones වලට කැමති ගොඩ දෙනෙක්ට. මේ ගොඩක් හිතට අමාරු දෙයක් වෙන්නේ නැති. කොහොමවත් ඇත්ත විදිහටම ගත්තොත් අපි දැකපු එකම සාක්ෂියනොත් මේක fail වුණා දැක්කොත් අපිට පුළුවන් වේද මේක විශ්වාස කරන්න කියන ප්‍රශ්නේ අපිට පැහැදිලිවම එනවා. කොහොමවත් Apple ආයතනය කියන්නේ ගොඩක් technology එකක් අතින් ඉස්සරහින් ඉන්න company එකක්. මේගොල්ලොන් මේ කරපු ස්ටෙප් එක මං හිතන්නේ මේක වරදී කියලා. iPhone එක ෆේල් වෙන එකකුත් නැහැ අනිවාර්යෙන්ම. නමුත් ඔයා දන්නවා නිකමන හරි Face ID එකේ මොන හරි ගැටලුවක් තිබුණොත් අනිවාර්යෙන්ම iPhone එක ෆේල් වෙනවා සම්පූර්ණයෙන් මේ පුංචි දේ නිසා වුණා. මේකට හේතුව තමයි අපි Samsung වගේ ෆෝන් එක අපි උදාහරණයක් Note 1 ගමු. Note 8 එක. මේ Note 8 එකේ Face Recognition එකේ ගැටලුවක් තිබ්බා කියලා ඒක ෆේල් වෙන්න හේතුවක් නැහැ. මොකද ඒකේ biometrics විතරක් නෙමෙයි තවත් ගොඩක් protection විතර Samsung වල දීලා තියෙනවා. නමුත් මේ iPhone එකේ එහෙම නැහැ. iPhone එකේ සම්පූර්ණම security මේ app එන්නේ මෙන්න මේ Face Recognition එක මත. එහෙම නැත්නම් Face ID එක මත. ඒක නිසා මේක තීරණාත්මක සාධකයක් වෙනවා මේ iPhone එකට. ඉතින් iPhone එක තව ටික දවසක් ඇද්දී ලංකාවට එයි. ඒ වගේම මේක release වෙයි. ඊට පස්සේ අපිට දැනගන්න පුළුවන් ඇත්තට මේ වගේ තත්ත්වයක් තියෙනවද කියලා. කොහොමනම් මං හිතනවා මොකක් හරි ගැටලුවක් තිබුණොත් ඒක Apple ආයතනයේ ඉස්සරහට software වශයෙන් හරි නිවැරදි කරයි කියලා. කොහොමද බලන් ඉමු මොකද ඉස්සරහට වෙන්නේ මේ Face ID එකේ එහෙම නැත්නම් මේ අලුතෙන්ම ආපු iPhones වල කියලා. මේ වීඩියෝ නරඹන ගොඩක් ස්තුතියි. මම හිතනවා ඔයා Face ID එක ගැන වගේම මේ අලුතෙන් ආපු iPhone එකේ තියෙන Face ID එකේ ගැටලුව ගැන වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. ඒ වගේම ඔයාගේ නොදන්න යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් මේ වගේ දේවල් ගැන දැනගන්න. ඒ වගේම ඔයාත් හිතන දේවල් ඔයාත් සමහරක් වෙන මේක ගැන තවත් දේවල් දන්නවා ඇති. ඒ වගේම ඔයා මේකට හේතු දන්නවා ඇති. ඒ වගේම ඔයා වීඩියෝ එක ගැන හිතන දේවල් සහ අපි සියලුම දේවල් කතා කරන්නේ අලුත් iPhone එක ගැන වගේ දේවල්. අපි කතා කරන පල්ලෙහා තියෙන comment section එකේ subscribe කරන්න SL Geek channel එකට තාමත් subscribe කරලා නැත්නම් subscribe කරා මේකේ tech videos තව ගොඩක් බලන්න පුළුවන් ඒවි. ඒ වගේ subscribe button එක හැවතින් දෙනවා bell icon එක. මේක මතකෙට click කරන්න. මේ click කරොත් තමයි ආ වීඩියෝ එක දාපුවම ඔය notification එකක් එන්න ගන්න හම්බෙන්නේ. අපි තවත් වීඩියෝ එකක් හැම වෙනකම් ඕගලන්ට සුබ දවසක්. අපි SL Geek තවත් වීඩියෝ එකක් හැමෙමු.